ප්‍රධාන ඒ වගේම මේ මාධ්‍ය වෙනුවෙන් ලේකම් ආරම්භ කරලා කියන ජීවන්ත නැතුවා ඒ වගේම ලෝක ජනමාධ්‍ය වෙනුවෙන් ජාති බල ආරක්ෂා පිළිබඳ ජනාධිපති දේශපදේශක ගරුසන් ලවන්දාක නැතුමත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ගමනාධිපති ආරාධනා කරන සිටිනවා පිළිබඳව ඒ වගේම කෙටි කාලය තුළ මෙරට ගොඩනැගීමට ගත ක්‍රියාමාර්ග පිළිබඳව ඉතාමත් සාධාරණ දේශනයකට බලපෑමක් ඒ දේශනයේ පස්සේ කාගල මහතර අද දීදි මම විනාඩි 5ක් ඉඳලා එනම් විද්‍රෝහී බාහ්‍රොත් රාජ්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් රාජ්‍යයක් වඩ මේ කෙටි කාලය තුළ පරිවර්තනය කරා. ඒ පරිවර්තනය කරපු නායකයා තව අවුරුදු දෙකක් රටේ ජනාධිපතිවරයා විදිහට මේ වැඩ පිළිවෙල එක දිගටම ගෙනියන එක හොඳද නරකද? හොඳද නරකද? නරකද නරකද? ඉතින් හදේ මම රටේ පටාලා තිබිය ඕන. අනේ වික්‍රමසිංහ මහත්මයා මේකට අරකට කියලා තියෙනවා. ඒ හරියට ගෙන අපු රට තව ඉදිරියට ගෙනියන්නට ඕන. රටේ මැතිවරණ තියන්න ගියම අපේ රටවල ස්ථාවරයේ අස්ථාවර වෙනවා. උද්‍යංග වීරතුංග කියපු ගාම ආර්ථිකයේ කඩන් වැටලා ශ්‍යාමකටේ කඩන් වැටුණා. එහෙනම් මැතිවරණ කිව්වොත් කොහොම වැටීමක් වැටෙයිද? ඒ නිසා තමයි වැඩ කරපු නායකයා කරන්න පුළුවන් නායකයා මෙච්ච රණිල් විකුණසි මහත්තයා තාවුරු දෙක රටේ ජනාධිපතිගම එක දිගටම යා යුතුයි කියලා මම කිව්වේ අන්නේ ඉදිරියට. අපි ජාතික ආරක්ෂාව පිළිබඳව දේශ උපදේශක සාදර රත්නායක මැතිවරණි කැස්බල මැතිවරණ කොට්ටාසේ නියමු අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමරකාන්ත අපේ මැතිවරණි ඒ වගේම අපේ හිටපු කැබිනට් අමාත්‍ය දායකමගේ මැතිතුමනි අනුවාක්කමගේ දරුවා මාධ්‍යක මාධ්‍යතුමියනි ඒ වගේම අපේ අතල් ජාගරණේ දරුවා මාධ්‍යතුමනි අපේ මහාචාර්ය චන්දිමා මැතිණිය මහාචාර්ය තේනෝර මැතිතුමනි අනුරාධපුර දිස්ත්‍රික් නායක අනුරාධ නායක මැතිතුමා ඒ වගේම මාතලේ දිස්ත්‍රික් නායක අපිතා විජේරත් මැතිතුමා රතනපුර දිස්ත්‍රික් නායක හසිත මහන්දර මැතිතුමා ඇතුළු අපේ සියලුම ගරු ඉදම මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියලා ඒ වගේම කැස්පර් මැතිවරණ කොට්ටාසේ ඉදම නාගරික මන්ත්‍රීතුමිය සුජීවනි නාරායනකාර මැතිණිය සහ ඒකෝතිරම මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියලා සියලු දෙනාගෙම අද මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න කැස්පර් මැතිවරණ කොට්ටාසේ ආදරණීය දෙමව්පියන් සහෝදර සහෝදරයන් දරුදරියන් ඔබ සියලු දෙනාගෙම ඒ වගේම සමන් රත්නප්‍රිය මැතිතුමා සමග වෘත්තීය සමිති ව්‍යාපාරයේ යදලා ඉන්න අද දවසට මෙන්න සිටින අපේ සියලුම හිතවතුන් හිතවතියන් හැම කෙනාගේම අවසරයි මාධ්‍ය වේදී හිතවතුනි ආරක්ෂක අංශයේ නිලධාරි මහත්මයා මිත්‍රවරුනි එක්සත් ජාතික පක්ෂයේ ආපු ගමන් මගත් අපේ වර්තමාන නායකතුමා රටට අසීරු අවස්ථාවේ වගකීම බාරගත් හැටි එතෙන් ඉඳලා මේ දක්වා රට ඔසවලා තිබ්බ හැටි සමන් රත්නප්‍රිය මැතිතුමා සාගර රත්නායක මැතිතුමා සඳහන් කරා. ඒ සමන් නැවතේ පිළිබඳව පුන පුනා කතා කරන්න යන්නේ නැහැ. කොහොම නමුත් අපි දැන් ඉදිරියේදී මුහුණ දෙන්න තියෙන මැතිවරණ ව්‍යාපාරය. මේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මැතිවරණය තමයි ජනාධිපතිවරණය. එහෙනම් මේ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නායකයා මේ මැතිවරණයේ අපේක්ෂකයෙක් වශයෙන් නිකන් අපේක්ෂකයෙක් නෙමෙයි ජයග්‍රහණී අපේක්ෂක විදියට මේ මැතිවරණයට මුහුණ දෙන්න සූදානම් වෙනවා. එතුමා මැතිවරණ ව්‍යාපාර ක්‍රම දෙකකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදියට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිටකොට මගින් මෙහෙවන මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. අද ගෑස් තියෙනවා මිල ටිකක් වැඩි. අද ඉන්ධන තියෙනවා මිල ටිකක් වැඩි. අද කන බොන දේ තියෙනවා මිල ටිකක් වැඩි. හැබැයි අපි දන්නවා එදා අපි කඩවල පොලිමේ හිටියා සාක්කුවේ සල්ලි දාගෙන හැබැයි අපි පොලිමේ ඉඳලා කඩේ දොරට ලඟ වෙනකොට කඩේ බඩු ටික අවසාර වෙලා නැවත හිස් අතින් අපි හැරියා
එහෙම දවසක් එහෙම යුගයක් තමයි අපි පහු කරේ. ඒ தত্ত্বය ඇති කරේ රනිල් වික්‍රමසිංහයා. ඒ தত্ত্বය ඇති කරේ රනිල් වික්‍රමසිංහයා. හැමෝම පැනලා දුවනකොට ඒ தত্ত্বය ඇති කරේ රනිල් වික්‍රමසිංහයා. එවනම් ඒ தত্ত্বය ඇති කරපු රට ගොඩගත්ත රනිල් වික්‍රමසිංහයන්ට මැතිවරණ නැතුව තවදුරටත් ඉස්සරහට යන්න ඉඩ දෙන්න ඕන කියන අදහස මේ සමාජයේ තියෙනවා. ඒක තමයි අපේ මහලේකම්තුමා ඉදිරිපත් කරේ. ඒක හරි අදහසක්. ඒක නිවැරදි අදහසක්. අපි මැතිවරණ වලට කුලල් කා ගන්න වෙලාවක් නෙමෙයි මේක. හැබැයි ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් තියන්න ඕන. අපේ රටේ සමහරුන්ට ඒ සත්භාවය නැත්තම් අපේ රටේ දේශපාලන නායකයන්ට ඒ සත්භාවය නැත්තම් ඒ අය මේ රට ගැන හිතලා තීන්දුව ගන්නෙ නැත්තම් ඒ අය මේ රටේ ජනතාව ගැන තීන්දුව අරගෙන නැත්තම් සත්භාවයෙන් අපි මැතිවරණේ තියන්න ලෑස්ති දිනන්නත් ලෑස්ති කියන එකයි අපි අද කැස්බෑවෙදි කියන්නේ. අපි හරි පැහැදිලිව මේක කියනවා. ඒක නිසා ව්‍යවස්ථානුකූලව මැතිවරණ තියනවා. පළවෙනි කාර්යාලය අධිකරු ජනාධිපතිතුමාගේ ෆ්ලවර් රෝඩ් එකේ විවෘත කරා. ඊට පස්සේ අපි සතියකින් කැස්බෑවේ කාර්යාලය විවෘත කරා. ඊළඟට කොළඹ දිස්ත්‍රික්කයේ දැන් ඊයේ වගේ දැන් ඊයේ පෙරේදා අනුරාධපුරයේ කාර්යාල ගණනාවක් විවෘත කරා මහලිකම්තුමාට සම්බන්ධ වුණා. අපි ලෑස්ති වෙනවා මැතිවරණවල. අපි ලෑස්ති ජනාධිපතිවරණයට. අපි ජනාධිපතිවරණය අතිබහුතරයකින් ජයග්‍රහණය කරන ලෑස්ති. අතිබහුතරයෙන්. ඒක නිසා ඔය කතා කියන විපක්ෂ නායකවරයාට රට වැඩිච්ච වෙලාවේ චෛත්‍ය 1000ක් හදන්න යෝජනාව ගෙනාවු විපක්ෂ නායකවරයා රටේ ප්‍රමුඛතාවයේ තේරෙන්නේ නැති විපක්ෂ නායකවරයා කන්න බොන්න මිනිසුන් නැති වෙලාවේ චෛත්‍ය හදන යෝජනා කරන විපක්ෂ නායකවරයා ඒ අයට මේ රට කළමනාකරණය කරන්න බෑ. රට වැඩිච්ච වෙලාවේ පැනලා ගියා ජනාධිපතිවරණයට අපි මහන්සි වුණා ඔහු වෙනට ජනාධිපති කරන්න. හැබැයි ජනාධිපතිවරණය පෙරදුනාම මාසයක් ඔහු හොයාගන්න බැරි වුණා. එවැනි විපක්ෂ නායකවරයෙකුට මේ රට බාර ගන්න පුළුවන්ද කියන කාර්ය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එදා වැටිච්ච වෙලාවේ බය වෙලා පැනලා ගියා. දැන් හුස්ම ගන්න කොට ඉල්ලනවා මට